ක්‍රිස්වන්තල ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනිය අද චතාරික සමයේ 21 වෙනි දවස වුණත් අද නැවත වතාවක් අපි තවත් සුවිශේෂී මංගල්‍යයක් පවත්වනවා ඒ තමයි දේව මාතාවන් වහන්සේට මංගලම් කීමේ මංගල උත්සවය මේක තමයි මොමන්ට් එක අවස්ථාව මිනිස් සංහතියට මිනිස් ඉතිහාසයට දෙවියන් වහන්සේ එකතු වෙන මොහොත දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ ලෝකයක් සමග සම්බන්ධ වෙන මොහොත දෙව් මිනිස් සබඳියාව ඇති කරන්නට පළවෙනි පියවර පළවෙනි අඩිතාලම දෙවියන් වහන්සේ ගන්න මොහොත දෙවියන් වහන්සේගේ දයාව ආදරය අනුකම්පාව සානුකම්පාව දෝර ගලා ගිය මොහොත එනිසා තමයි දෙවියන් වහන්සේ තීරණය කරන්නේ මං මේ මිනිස්යාව ගලවා ගන්නට මම්ම මේ මිනිස්යා ළඟට එන්නට ඕන මම්ම ඔහුගේ නෑදෑයෙක් වෙන්නට ඕන මම්ම ඔහුව ඔහුගේ ඥාතියෙක් වෙන්නට ඕන සහෝදරයෙක් වෙන්නට ඕන කියලා දෙවියන් වහන්සේ තීරණයක් ගත්ත මොහොත ඒ තීරණය තුල අපි දකිනවා මේ ගැබ්‍රියෙල් දේවදූතයා දේව මාතාවන් වහන්සේට මංගලම් කියනවා ප්‍රේමන්තිනි මේ 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 අවස්ථාවත් හරිම සුවිශේෂී මේ මොහොත හරිම සුවිශේෂී දේව මාතාවන් වහන්සේ එදා ජේසුව තමන්ගේ ගැබෙහි දරා ගන්නට ඉතාම දැඩි ආශාවකින් පෙළමින් දේව අවිමතයට දේව කැමැත්තට හිස නමලා ඉතාමත් ආදරෙන් ඒ කැමැත්ත බාර ගන්නවා වැළඳ ගන්නවා ඇගේ වයසට ඇය බෙහෙවින් මූකුරා ගිහිල්ලා තිබුණා දේව අභිමතය තේරුම් ගන්නට ඇය තුල තිබුණා මහ විශාල ප්‍රඥාවක් දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම් ගන්නට විතරක්ම නෙමෙයි ඒ කැමැත්ත ක්‍රියාත්මක කරන්නට මොකද ඇය තුල තිබුණු ඒ ප්‍රබල නොසැලෙන විශ්වාසය හා ඇදහිල්ල මම ස්වාමීන් වහන්සේගේ දාසියෙමි ඔබ කී වචනය ලෙස මට සිදු වේවා කියලා ඇයට කියන්නට පුළුවන් කමක් තිබුණා කටපුරා ප්‍රමාදෙමි ඒ කැමැත්තට හිස නමන වෙලාවේ ඉඳන් දේව අම්මට තිබුණේ මහ දුක්බර ගමනක් වේදනාත්මක ගමනක් ඒ නිසා තමයි අපි කියන්නේ ඇයට වික්ෂෝප මාතාව කියලා ඇගේ දිනෙත් වලට හැම මොහොතකම කඳුලක් එන්නට ඇති ජෝසප්ට කොහොමද මම මේක කියන්නේ මගේ අම්මට තාත්තට කොහොමද මම මේක කියන්නේ මේක හංගගෙන ඉන්න බෑ මට නේ අනිවාර්යයෙන්ම දරුවෙක් ලැබෙන්න ඉන්නවයි කියලා කියනකොට ඒක හංගන් ඉන්න බෑ ඒක පෙන්නුම් කරනවා ජෝසප් දැනගත්තොත් මොනවා කරයිද මාව ගල් ගහලා මරණ තත්ත්වයකට පත් කරයිද ප්‍රශ්න ගොඩක් ඊට පස්සේ නේ චේසුස්වන්සේ හම්බ වුණායින් පස්සේ මේ රෑ රෑ මහ රෑ හෙරෝද්ගෙන් ගලව ගන්නට එයාව අරගෙන යන්න සිද්ධ වෙනවා චේසුස්වන්සෙත් එක්ක දේවමාන මාතාවන් වහන්සේ මේ මූණ දුන්නු ප්‍රශ්න අභියෝග නිନ୍ଦා අපහාසයන් එමටයි අවසානයේදී ඇය තමන්ගේ පුතාව ඇගේ ඇකයට ගන්නවා මේ නීච හොරෙක් විදිහට කුරුසයකින් බාලා මොන වේදනාවක්ද මේ ගමන එන්නට ඇයට තිබුණු එකම ශක්තිය මේ මංගලම් කියන අවස්ථාවේදී දේව දූතයා දුන්නු ප්‍රතිඥාව බියනවන්න මරියාවනි දෙවියන් වහන්සේ ඔබ සමගයි දෙවියන් වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක ඉන්නවයි කියන හැඟීමට ඔබයි මමයි ඇතුළු වෙනවා නම් අපිට අපේ ජීවිතේ ඕනම දෙයක් කරන්නට පුළුවන් ප්‍රමාණ. ඕනම දෙයකට මුහුණ දෙන්නට පුළුවන්. ඕනම අභියෝගයකට මුහුණ දෙන්නට පුළුවන්. මේ ශක්තිය මේ බලය තමයි දේව අම්මට ඇගේ ජීවිතේ තිබුණේ. අද එතුමේගේ මංගලම් කීමේ උත්සවය අපි මංගල්‍ය සමරන අද දවසේදී අපි ආඥා කරමු. ඇය තුළ තිබුණු මේ අවබෝධය ප්‍රඥාව දැනගැන්ම දැනුමිතිකම ඒ හැමතෙම වඩා ඇය තුළ තිබුණු ධෛර්යය ශක්තිය දේව අභිමතය අභියෝගාත්මකව ජීවත් කරවන්නට ඒ දේව අභිමතය ක්‍රියාත්මක කරන්නට ඇය තුළ තිබුණු හැකියාව අපි ඉල්ලමු මේ අද දවසේදී අපිටත් මේ මංගල්‍යයේදී
දේව මාතාවන් වහන්සේ තුල තිබුණු ඒ ඇදහිල්ල ඒ විශ්වාසය ඒ බලාපොරොත්තුව අපිටත් දෙන්නට කියලා අපි ඉල්ලමු. ආමෙන්. සුබ දවසක්. ජේසුස් පිහිටයි.